ආයුබෝවන් රදපි කලින් වීඩියෝ එකෙන් සාකච්ඡා කර සරල සමීකරණ විසඳීම VGA භාග අඩංගු සරල සමීකරණ විසඳීම තමයි කලින් වීඩියෝ එකෙන් කතා කරේ. අද අපි බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙන් සමගාමී සමීකරණ විසඳීම. මේ පාඩම 10 ළමයින්ට වගේම 11 ළමයින්ට ප්‍රයෝජනවත් වෙනවා. මොකද ඕ ලෙවල් පේපර් එකේ දෙවෙනි කොටසේ බොහෝ විට තුන්වෙනි හෝ හතරවෙනි ප්‍රශ්නය සමගාමි සමීකරණ වලින් දෙන්නේ. ඒක නම් දෙන්නේ සමගාමි සමීකරණ ගොඩනගා ගැටලු විසඳන්න. ඉතින් ගොඩනගා විසඳන්න කලින් අපි සමගාමි සමීකරණ විසඳන හැටි ඉගෙන ගමු නේද? දැන් මේ ගානක් තියෙනවා. අපිට තියෙන්නේ මේකේ x වලාගයයි y වලාගයයි හොයන්න. අපි මොකද කරන්නේ මේ සමීකරණ දෙක නම් කරගන්න. එක සහ දෙක වශයෙන් නම් කරගත්තා. දැන් ඊළඟට මේ එක එක පදවල සංගුණක පරීක්ෂා කරමු. දැන් බලන්න මෙතන 3x x සංගුණක 3යි. මෙතන 5x x සංගුණක 5යි. වෙනස් නේද? අපි y ගේ සංගුණක බලමු. මෙතන ඍණ 2යි y, y ගේ සංගුණක ඍණ 2යි. මෙතන ඍණ 8යි y, y ගේ සංගුණක ඍණ 8. එතකොට සංගුණක වෙනස්. සංගුණක වෙනස් නම් අපිට එකතු කරන්නවත් අඩු කරන්නවත් බැහැ. අපි 9 පන්තියේදී ඉගෙන ගත්තා එකම ලකුණෙන් සංගුණක සමාන නම්. එකම ලකුණෙන් සංගුණක සමාන නම් සමීකරණ මොකද කරන්නේ? අඩු. ඒ 9 පන්තිය දැනුම. ඒක තමයි ඕන වෙන්නේ මෙතෙන්. ඒ වගේම අපි ඉගෙන ගත්ත 9 පන්තියේදී විරුද්ධ ලකුණේ. විරුද්ධ ලකුණෙන් සංගුණක සමාන නම් සමීකරණ එකතු. එකම ලකුණෙන් සමාන සමීකරණ අඩු කරනවා, විරුද්ධ ලකුණෙන් සමාන සමීකරණ එකතු කරනවා. හොඳයි, ඉතින් දැන් මේකෙ මොකක් කරන්න බෑ. අපි කාගේ හරි සංගුණකයක් සමාන කරගමු. මේ බලන්න හොඳට පේනවා මෙතන y ගේ සංගුණක දෙක ගැන ඍණ දෙක, මෙතන y ගේ සංගුණක ඍණ 8. එතකොට මේ පළවෙනි සමීකරණය 4ෙන් වැඩි කරලා y ගේ සංගුණක සමාන වෙනව නේද? එහෙනම් අපි පළවෙනි සමීකරණේ හැම දෙයක්ම 4ෙන් වැඩි. මෙන්න මෙහෙම 4 වරක් 3x 12x ඍණ 4 වරක් 2y 8y සමානයි 4 වරක් 20. මෙන්න පළවෙනි සමීකරණය තුන්වෙනි අබවට පරිවර්තනය වුණා. දැන් පළවෙනි සමීකරණය වෙනස් කරානේ. එහෙනම් යා පොඩ අමතක කරන්න. දැන් අපි දෙවෙනි සමීකරණය තුන්වෙනිය යටින් ලියමු. දෙවෙනි සමීකරණය මොකද්ද? 5x ඍණ 8y සමානයි 13යි. මෙන්න දෙවන සමීකරණය. දැන් බලන්න තුන්වෙනි සමීකරණේ y ගේ සංගුණකය ඍණ 8. දෙවෙනි සමීකරණේ y ගේ සංගුණකය ඍණ 8. එකම ලකුණෙන් සංගුණක සමාන නම් සමීකරණ පැහැදිලිවම අඩු කරනවා. 3ෙන් 2 අඩු කරන්න පුළුවන්. ඕනනම් කෙනෙක්ට 2ෙන් 3 අඩු කරන්න පුළුවන්. 3ෙන් 2 අඩු කරොත් මොකද ලොකු එකෙන් පොඩි එක අඩු කරන එක කාටවත් පහසුයි. 12x අඩු කිරීම 5x. මේක ලියන්න අවශ්‍යද? ඍණ 8y අඩු ඍණ 8. 5ෙන් 5ක් අඩු වුණාම බිංදුවයි. ඍණ 6ෙන් ඍණ 6ක් අඩු වුණාම බිංදුවයි. ඉතින් ඍණ 8y ගෙන් ඍණ 8y අඩු වුණාම කිසිම ප්‍රශ්නයක් නැහැ බිංදුව. මෙතන 20 න් අඩු කරමු
දහත් දොළහයි එක්ස් ගෙන් පහයි එක්ස් අඩු කරනවා හතයි එක්ස් විස්සෙන් 13ක් හත දැන් එක්ස් වන්න දෙපසම හතෙන් බෙදමු හතර හත සුළු වෙනවා එක්ස් සමානයි හත බෙදීම හත එකයි හත බෙදීම හත එකයි එක සමාන සංඛ්‍යා බෙදෙදි උත්තරේ එක දැන් අපිට y හොයන්න සමීකරණ කිහිපයක්ම තියෙනවා 1 2 ඒ වගේම මේ 3 අපි පළවෙනියව මොහොතකටනේ අමතක කරේ අපි පළවෙනියට දාලා y හොයමු 1 3x ඍණ 2y සමානයි 5 දැන් x වලට 1 ආවේ මේක ආදේශ කරමු 3x කියන්නේ 3 වැඩි කිරීම 1 ඍණ 2y සමානයි 5 3 වරක් එක 3යි ඍණ 2y සමානයි 5 අපිට ඕනේ y ඍණ y නෙවෙයි මෙතන තියෙන්නේ ඍණ 2y එහෙනම් ඍණ 2y ධන 2y කරන්න සමාන ලකුණෙන් අනිත් පැත්තට ගමු එතකොට වෙනවා ධන 2y ඊට සමිතනිය 3 තියෙනවා මේ ධන 5 මෙහාට ගත්තාම ඍණ ධන 5 මේ පැත්තට ගත්තාම ඍණ 5 වෙනවා 2y සමානයි 3න් 5ක් අඩු කරාම ඍණ 2 දැන් දෙපසම දෙකෙන් බෙදමු දෙපසම දෙකෙන් බෙදුනහම දෙකට දෙක සූළු වෙනවා ඍණ දෙක දෙකෙන් බෙදුනහම ඍණ එක ඔන්න අපි පළවෙනි ගාන ඒ විදිහට හදලා අවසන් හොඳයි මෙන්න අනෙක් ගාන දැන් අපි මේ ගාන හදන්න උත්සාහ කරමු එතකොට අපි ආයෙත් මතක් කරගමු එකම ලකුණෙන් සංගුණක සමාන නම් සමීකරණ අඩු කරනවා විරුද්ධ ලකුණෙන් සමාන නම් සමීකරණ එකතු කරනවා හොඳයි අපි මෙන්න එක මෙන්න දෙක දැන් බලමු x සංගුණකේ 6 මෙතන x සංගුණකේ 2 වෙනස් මෙතන y සංගුණකේ 5 මෙතන y සංගුණකේ ඍණ 3 වෙනස් ඉතින් එකතු කරන්න හෝ අඩු කරන්න හෝ බෑ දැන් අපිට පුළුවන් නේද මෙතන x සංගුණක වෙනස් කරන්න මොකද මේ දෙවෙනි සමීකරණේ x සංගුණක 2 නේ එතකොට 2 3ෙන් වැඩි කරොත් 6 වෙනවනේ 2 3ෙන් වැඩි කරොත් 6 වෙනවා එහෙනම් දෙවෙනි සමීකරණය 3ෙන් වැඩි කර 3 වරක් 2යි x ඊයේද 6යි x ඍණ 3 වරක් 3යි y කීයද 9යි y සමානයි 3 වරක් 7 කීයද 20 21යි දැන් දෙවෙනි සමීකරණේ 3 වෙනි සමීකරණේ බවට පත් දැන් දෙවෙනියව අපි වෙනස් කරපු නිසා ඒක පොඩ්ඩක් උත්තකින් තියලා පළවෙනියව යටින් ලියාගමු 6i x ධන 5i y සමානයි 7යි මෙන්න පළවෙනිය දැන් මොකද කරන්නේ දැන් අපි බලමු තුන්වෙනි සමීකරණයේ x ගේ සංගුණකය 6 පළවෙනි සමීකරණයේ x සංගුණකයත් 6 එකම ලකුණෙන් සංගුණක සමානයි එකම ලකුණෙන් සංගුණක සමාන නම් සමීකරණ අඩු කරනු ලැබේ හොඳයි මම දැන් අඩු කරන්නම් 3ෙන් 1 අඩු කරත් කමන්නේ නැහැ 1ෙන් 3 අඩු කරත් කමන්නේ නැහැ හැබැයි මේක බොහොම කල්පනා ප්‍රීව කරන්න ඕන 1ෙන් 3 අඩු කරමු 6i x අඩු 6i x කිසිම ප්‍රශ්නයක් නැහැ බිඳුවයි ඒක ලියන්න අවශ්‍ය නැහැ මෙන්න මෙතන කල්පනාවෙන් ධන 5i y ධන ලකුණ ලියන්න අවශ්‍යම නැහැ ලිව්වක් කමන්නේ නැහැ ඍණ මේ අපි තින්දාගත්තු අඩු කිරීම ඍණ මොන 9යි වයිද ඍණ 9යි වයි ආයි බලමු 6i x අඩු 6i x බිඳුවයි ධන 5i y අඩු කිරීම ඍණ 9යි සමානයි මෙතන 7 මෙන්න අඩු කිරීම 21 ඔගොල්ලෝ දන්නවා මේ ඍණයි ඍණයි එක ළඟ ඍණ ලකුණු දෙකක් හොත් ධන වෙන බව
හතෙන් 21ක් අඩු කරන්න කියනවා. ඒ කියන්නේ පොඩි කෙනාගෙන් ලොකු කෙනා අඩු වෙදී ඍණ. හතෙන් 21ක් ඍණ 17. ඍණ 17යි. පහයි වයිට 9යි වයි එකතු කරනවා 14යි වයි. සමානයි ඍණ 17. දෙපසම 14ෙන් බෙදෙනවා. 14ට 14 සුළු වෙනවා වයි සමානයි ඍණ 14 බෙදීම දාන 14 ඍණ 1. දැන් ඉතින් පුරුදු පරිදි x හොයන්න පුළුවන්. අපි මේ පළවෙනි සමීකරණේ ගමු. නැත්නම් දෙවෙනිය තුන්වෙනිය ගත්තත් කමන්නේ නැහැ. මම පළවෙනිය ගන්නවා. මොකද ඒකේ ඔක්කොම ධන තියෙන නිසා අපිට ලේසි. 6x ධන 5y සමානයි 7. ඒකෙන් 6x ධන 5y සමානයි 7. ලවෙනි සමීකරණය. හොඳයි y වලට ආවේ ඍණ 1යි. ආදේශ කරමු 6x ධන 5y කියන්නේ 5 වැඩි ඍණ 1 සමානයි 7. 6x ධනයි ඍණයි වැඩි වෙදි ඍණ වෙනවා. 5 වරක් එක 5 සමානයි 7. 6x ධනයි ඍණයි වැඩි වෙදි ඍණ 5 වරක් එක ඍණ 5යි. දැන් මේ ඍණ 5 මෙහාට ගේන්න 7 ධන 5 වෙනවා. 6x සමානයි 6x සමානයි 7යි 5යි 12. එතකොට x හොයන්න දෙපසම 6ෙන් බෙදනවා. 6ට 6 සුළු වෙනවා. x සමානයි 12 6ෙන් බෙදුනහම 2. හොඳයි අපි එහෙනම් තව ගානකට යමු. මේකත් පුරුදු පරිදි 1 2 කියලා දාගන්න. 1 2. දැන් සංගුණක පරීක්ෂා කරමු. නැවත මතක් කරගමු. එකම ලකුණෙන් සංගුණක සමාන නම් අඩු කරනු ලැබේ. විරුද්ධ ලකුණෙන් සංගුණක සමාන නම් එකතු කරනු ලැබේ. දැන් මෙතන x සංගුණකේ 2යි. මෙතන x සංගුණකේ 7යි. මෙතන x ගේ සංගුණකේ 3යි. මෙතන 4යි. දැන් මෙතන අපිට පේනවා එක සමීකරණයක් පමණක් වෙනස් කරලා මේ ගාන හදන්න බෑ. මොකද අපිට 2 වැඩි කළා 7 කරන්න අමාරුයි. හරියටම 3 වැඩි කළා 4 කරන්න අමාරුයි. එහෙනම් අපි මේ සමීකරණ දෙකම වෙනස් කරලා අලුත් සමීකරණ යුගලයක් ගොඩනගාගමු. බලන්න මම මේ y ගේ සංගුණකේ තෝරගන්නවා. ඔයගොල්ලෝ x ගේ තෝරගත්තොත් කමක්. මෙතන 3 මෙතන 4. 3යි 4යි පොදු හරය. නැත්නම් කුඩාම පොදු ගුණාකාරය 3 වරක් 4 12. එහෙනම් මේ 3යි y 12යි y කරනවා. 4යි y 12යි y. පළවෙනි සමීකරණේ 3යි y 12යි y කරන්න 4ෙන් වැඩි කරමු. 4 වරක් 2ix 8ix ධන 4 වරක් 3යි y 12යි y සමානයි 4 වරක් 32යි. මෙන්න පළවෙනිය තුන්වෙනිය බවට පරිවර්තනය වෙනවා. ඊළඟ දෙවෙනි සමීකරණේ 4යි y 12යි y කරන්න 4යි y 3ෙන් වැඩි කරමු. එතකොට දෙවෙනි සමීකරණයම 3ෙන් වැඩි කරන්න. 3 වරක් 7ix 21ix ධන 3 වරක් 4යි y 12යි y සමානයි 3 වරක් 15 36. මෙන්න දෙවෙනි සමීකරණේ 4 වෙනිය බවට පත්. දැන් ඇත්තටම හරි ලේසි. පළවෙනි සමීකරණ දෙකම පැත්තකින් තියලා අලුත් දෙන්න ගමු. බලන්න තුන්වෙනියගේ y ගේ සංගුණක ධන 12යි. හතරවෙනියගේ y ගේ සංගුණක ධන 12. එකම ලකුණෙන් සංගුණක සමාන නම් සමීකරණ අඩු කරනු ලැබේ. 3ෙන් 4 අඩු කරන්න පුළුවන්. 4ෙන් 3 අඩු කරන්න වඩා ලේසි 4ෙන් 3 අඩු කිරීම. ඊයේ ලොකු කෙනාගෙන් පොඩි කෙනා අඩු කරන එක වඩාත් ලේසි. 21ix අඩු කිරීම 8ix. මේක ලියන්න ඕනේද? 12යි y අඩු 12යි y බිංදු. 45 අඩු කිරීම 32.
විසියකයි එක්ස් ගෙන් 8යි එක්ස් අඩු කරනවා අපි 13යි එක්ස් සමානයි 45න් 32ක් අඩු කරනවා ඒත් 13 දැන් එක්ස් හොයන්න දෙපසම 13න් බෙදනවා 13ට 13 යනවා x සමානයි 13 බෙදීම 13 1 දැන් y හොයන්න ඕන තරම් සමීකරණ තියෙනවා 1 2 3 4 ඔය කැමති එකකට දාලා y හොයමු මම පළවෙනියට දාන්නම් මොකද ඒකේ අගය නු කුඩා නිසා 2x දාන 3y 1 නේද 2x දාන 3y සමානයි 8 x එකයි නේ කියන්නේ 2 වැඩි x වෙනුවට 1 දානවා ධන 3y සමානයි 8 දෙවරක් 1 2යි ධන 3y සමානයි දැන් ධන 2 අනිත් පැත්තට ආවමු 3y සමානයි 8 අඩු 2 3y සමානයි 8න් 2ක් 6යි දෙපසම තුනෙන් බෙදමු. තුන්ට තුන සුළු වෙනවා. y සමානයි 2. දැන් එදා වගේම මම ඔයගොල්ලන්ට අභ්‍යාස දෙකක් දෙන්නම්. 10 සමීකරණ පාඩමේ දෙවන අභ්‍යාස. ඒක තියෙන්නේ සමගාමී සමීකරණ ඊළඟට 11 සමීකරණ පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාස දැන් 10 ළමයෙක් නම් එයාට 11 පොතක් නැහැනේ ඉතින් 10 ළමයා 10 අභ්‍යාස විතරක් හැදුවත් කමන්නේ ඒත් ඉතින් ඔබලන්ගේ අයියා කෙනෙක්ගෙන් හරි අක්කා කෙනෙක්ගෙන් හරි 11 පොතක් ඉල්ල ගන්න පුළුවන්නේ එහෙම හදන්න එහෙනම් මේ ගණන් හදලා මට එවන්න මට WhatsApp හරි Viber හරි කරන්න මේ ෆෝන් නම්බර් එක මන් දෙන්න 071 60 99 475 ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා උදව්වක් කරන්න මොකද මේ වීඩියෝ මේ රට වටේ ඉන්න විශාල සිසුන් පිරිසකට නරඹන්න අවස්ථාව ලබා දෙන එක තමයි අපේ අරමුණ මොකද මේ වෙලාවේ පසල් පටන් ගැනීම පිළිබඳ අවිනිශ්චිතභාවයක තියෙන නිසා මේ රටේ ඉන්න හැම ළමයම මොන ක්‍රමයකින් හරි ඉගෙන ගැනීමක් කරන්න ඕනේ ඉතින් ඒ වැඩේ කරන්න නම් වීඩියෝ channel එක subscribe කරන්න එතකොට ගොඩක් අයට මේ videos බලන්න පුළුවන් වෙයි බොහොම ස්තුතියි